අධ්‍යයනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කි උඩල මත ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත හින්යාහි සංගවා තිබූ වැලිකියු 15000ක් අත්අඩංගුවට කොකේන් ගැන සොයන කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට සූදානම්යි ලසිත් ඇඹුල් දෙනිය සති 6ක් පිටියෙන් ඉවතට ඉන්දියාවෙන් පාකිස්තානයට ජලය ලබා දීමත් නවතී කෙන්නියා ප්‍රදේශයේ රක්ෂිතයක සංගවා තිබූ වැලිකියු 15000ක ප්‍රමාණයක් අතනඟුවටගත් බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා ආරක්ෂක අංශ මෙන්ම ආයතන කිහිපයක් එක්ව සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වී තිබෙනවා විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහලිගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලිකැණීම් සහ වැලි ජාවාරම් මැඩපැවැත්වීමට පිටව ලැබූ ජනාධිපති කාර්යසභාවේ බලකාය සදා ශ්‍රී ලංකා නායක හමුදාව බුද්ධයා සම්මේලන පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය එකතු වී අවස්ථා කිහිපයකදීම වැලි ජාවාරම් කරුවන් නීති රැහැන කොටු කරගෙන සබත් වුණා බුද්ධයා සම්මේලන පතල් කාර්යාංශය මගින් නියෝජනය නිකුත් කර තිබුණා පෙබරවාරි මාසයේ 15 වන දින සිට ක්‍රියාත්මක කරන පරිදි මේ ප්‍රදේශයේ සියලුම වැලිචණී මලපත්‍ර අහෝසි කර ඇති බවට එතකම පසුගිය පෙබරවාරි 20 වන දින ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා නායක හමුදාව සහ බුද්ධයා සම්මේලන පතල් කාර්යාංශ නිලධාරීන් ත්‍රිකුණාමලයේ පෙරිය කින්නියා වල තිප්පන්සට්ටි කියන ස්ථානයේ සිදු කර ලැබූ වැටලීමකින් නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි ගබඩා කර තිබූ වැලි ගබඩා සංකීර්ණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා මෙහි දල වශයෙන් වැලිකු 15000කට පමණ ආසන ප්‍රමාණයක් ගබඩා කර තිබුණා මේ වැලි තොගය රාජසන්නත කිරීම සඳහා ඉදිරි නීතිමය කටයුතු සිදු කරගෙන යනවා ත්‍රිකුණාමලයේ වැලිගොඩ දැමීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදාවේ සහාය තවදුරටත් ලබා දීමට කටයුතු කර තිබෙනවා. භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය මගින් පසුගිය 15 වනදා සිට ලබන 28 වනදා දක්වා මහවැලිගඟ ආශ්‍රිතව වැලි ගැනීම කටයුතු తాවකාලිකව වළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබුණා. ඊයේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තුල වැලි ගැනීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය ආරම්භ කළා. ඒ අනුව ඊයේ දිනේදී ත්‍රිකුණාමලයේ නිලපොත ප්‍රදේශයේ අදාළ ස්ථාන පරීක්ෂා කිරීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඇමතිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද රැස් වුණා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඔය කමිටුව රැස් වුණේ. තොරතුරු ලබා දීම සඳහා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද අද කමිටුව හමුවට පැමිණ තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා. මේ කමිටුව රැස් වුණා අපි වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දෙනවා මේක. එක් සංජාතික පක්ෂිය අභ්‍යන්තර වැඩක් අද 27 අපිට දුන්න ප්‍රකාශය අපි ගරු අගමැතිතුමාට අදැන්නක් දෙනවා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය පිළිබඳ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ විමර්ශනීය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර අයිබෝන් අදත් උදෑසන 10:30ට කතානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. පසුගිය නොවැම්බර් 14, 15, 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන බව කතානායකවරයා සභාව ආරම්භයේදීම දැනුම් දුන්නා. එය ඉදිරිපත් කරමින් කමිටුවේ සභාපති නීති කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි. මේ අතර මෙම සිදුවීම් වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් මෙම වාර්තාවට ඇතුළත් අතර වාර්තාව සැකසීමේදී නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා දරුම් දුන්නා. ශෝක ප්‍රකාශ යෝජනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත එච්.එම්. අස්වර් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. මෙයයි මෙම දින සත්‍ය වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැන්රමම් සමු ගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට අනුෂ්ක බණ්ඩාර. පුද්ගලයන් 11 දිනක පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තවත් නාවික හමුදා සෙබලෙකු අතඩංගුවටගෙන තිබෙනවා. අතුරුදන් පුද්ගලයන්ගෙන් 3 දිනක අයතු ලෙස රඳවා තබාගෙන ක්‍රූර වද හිංසාවට ලක් කර ඝාතනය කිරීමේ වරදට සැකපිටයි සැකකරු අතඩංගුවටගෙන තිබෙන්නේ. සැකකරු රත්ගම ලන්නිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලෙක්. මොහු කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සේවය කර තිබෙනවා. සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බෝස ප්‍රදේශයේදී පුත්කලින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත විශේෂ විමර්ශනිකකයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂකවරයෙක්. මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින දකුණු පළාත් විශේෂ විමර්ශනිකකේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්තද සිල්වා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. දකුණු පළාත විශේෂ විමර්ශනිකකයේ භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා මීට පෙර පොලිස් මුලස්ථානය වෙත මාරු කර යැවීමට කටයුතු කෙරුණා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා පාසල් දරුදරියන් යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පරිසර මාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙහි සමාරම්භක වැඩසටහන ගම්පහ බණ්ඩාරනායක මහාවිද්‍යාලයේදී ආරම්භ වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුදරියන් සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ආවරණ කුටීර බෙදා දීමට මෙහිදී කටයුතු කෙරුණා. එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙනුවෙන් මුදල් ලබා දීමටද කටයුතු කරනවා. මෙහි මූලික අධිරය යටතේ ගම්පහ රත්නාවලී සිරිකුරුස සහ යශෝදරා විදුහල්වලද වැඩසටහන ක්‍රියාත්මක अभी दखीन भयानकम दे तमें प्लास्टिक कोलिम परस हानि दिदास पणहवेन को मूदे मालूंट वडा प्लास्टिक क्याली संख्या वेडिवेन अभी दा प्लास्टिक टीक और फंसी या दिरा अभी अद विसीकरण प्लास्टिक क्याल तब परंपरा दहायक जीवते नाइट हम बेनो इतोर में परंपरा दहाय तुल एक प्लास्टिक टीक पिदुर्दलागल खंदर वडा लुक खंदक वे हेम खंदक ऐत का मन है नमे पसलट वडा प्लास्टिक पुड़े वेडिवे दिंदा ये संधा विशाल व्यापक क्रियात्मक करण මේ ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථාන වලට ගෙනියන වැඩපිළිවෙලා. ඒ වගේම ඉදිරියේදී අපි බලනවා වර්ජින් ප්ලාස්ටික් ගේන එක නවත්තලා පුළුවන් තරම් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය තුලින් අපිට අවශ්‍ය ප්ලාස්ටික් නිෂ්පාදන ලබා ගන්න. බෑන්ඩ් ද බෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆිනාලේ ලබන ඉරිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. රාත්‍රී 7:00 සිට සජීවීව මෙරට පාසල් දරුවන්ගේ දක්ෂතා ඔබට දැකගත හැකි. කොළඹ නාලන්දා විද්‍යාලය ආදී ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසද මේ ඉතිහාසයට එක් අවසන්. කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා. ගම්පහ සිරිකුරුස මහාවිද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කුරුණෑකල මලියදේව බාලිකා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගලයන් විද්‍යාලවල දරුවන් අවසන් මහා තරගයට මනා සූදානමකින් පසු වෙනවා. ලබන ඉරිදා රාත්‍රී 7:00 සිට ITN ඔසේ මෙරට පාසල් දරුවන්ගේ හැකියාවන් බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි ඔසේ දැකගත හැකි. කැලණිගඟ ආශ්‍රිතව නීති විරෝධී ලෙස මැණික් ගැරූ 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවුණා. අවිස්සාවිල්ල ගුඩාගම ප්‍රදේශයේ කැලණිගඟ ආශ්‍රිතව නීති විරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වී සිටියේදී පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද සොයා ගැනුණා. සැකකරුවන් ඇහැලියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත බහර දීමට නියමිතයි. සර්ව ජන ඡන්ද බලය සුරැකීමේ ක්‍රියාවලිය හා සියලු දෙනාට සමානව සැලකීමේ අවශ්‍යතාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මකයි. ඊට සමගාමීව මැතිවරණ කොමිසම මගින් ජාත්‍යන්තර සැමරුම් දින අර්ථාන්විතව සැමරීමටද කටයුතු යොදා තිබෙනවා. චන්දහිමි නාමලේඛන සැකසීම චන්ද විමසීම් පැවැත්වීම යන කරුණුවලට පමණක් සීමා නොවී සාධාරණ හා විශ්වසනීය චන්ද විමසීම් පැවැත්වීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද මැතිවරණ කොමිසම ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තරව සමරනු ලබන විශේෂිත වූ දින 20කට වැඩි සංඛ්‍යාවක් තෝරාගෙන එමගින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඉන් කිහිපයක් මේ වන විට පවත්වා අවසන් බව මැතිවරණ කොමිසම සභාව පවසනවා. මෙවැනි වැඩසටහන් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව එම කොමිසම සභාව පෙන්වා දෙනවා. සමාජයේ සමග දක්වන මිත්‍රශීලී හා මානුෂික බව අධ්‍යාපනයේ මූලික පදනම විය යුතු බව සබර්ගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසනවා. රත්නපුර පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
රත්නපුර බටුගෙදර මහාවිද්‍යාලය රත්නපුර විද්‍යාරාජ මහාවිද්‍යාලය ලෙස නම් කිරීම සමරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රත්නපුර මහනගර සභා මන්ත්‍රී චමිල් කත්‍රිආරච්චි සහ විදුහල්පති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සමාජයට ප්‍රචණ්ඩත්වය, සමාජයට දාමරිකත්වය, සමාජයට වංචාව, යටිමඩි ගහ ගැනීම යෝජනා කරන්නේ නැහැ විද්‍යාව හරියට පසක් කරගත්ත කෙනෙක්. න්‍යෂ්ටික අවි වෙන්න පුළුවන්, නැත්තම් ගත්තොත් එහෙම රසායනික අවි වෙන්න පුළුවන් මේ සේරම බටහිර විද්‍යාව හරහා ආපු එකක්. නමුත් අපේ පෙරදිග විද්‍යාව ඊට වඩා වෙනස් එහි තියෙනවා. ඊට එහා ගිය අතිදැවැන්ත අධ්‍යාපනික පදනම. දෙවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් රැසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. රුපියල් මිලියන 67ක වියදමින් ඉදිකළ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ගබඩා සංකීර්ණයේ විවෘත කෙරුණා. ඒ සුගද්දාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති දිනුක් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියදාරින් අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කලුතර මහරෝහලේ නවජල ටැංකියට මුල් කර තිබීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙසඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 340ක් රෝහලේ සංවර්ධන කටයුතු රැසක්ද මීට සමගාමීව සිදු කෙරෙනවා. කලුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල් රෝහල් අධ්‍යක්ෂ ඉන්දික වනිනායක මහතුරුන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පුත්තලම කල්පිටිය තලවිල ශාන්තානා මහාවිද්‍යාලයේ නව ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කෙරුණා. ඒ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමල් විද්‍යාගාරයේ හා ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානයයි මෙසේ සිසු අයිතියට පත් කෙරුණේ. වැයකළ මුදල රුපියල් ලක්ෂ 268ක් ශ්‍රී ලංකා ඉතිහාස පක්ෂයේ පුත්තලම සම සංවිධායක NTM සාහිර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටක් හදන්න වැඩි කල් යන්නේ අවුරුදු 10යි අවශ්‍ය වෙන. 1 දශකයයි. අවුරුදු 10ක් ඇතුළත අපිට රටක් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පාසලෙන් තමයි ලෝකයේ මිනිස්සු ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අධ්‍යාපනයේට වැඩිම බර තැබීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දරුවන්ට හොඳ දෙයක් නෙවෙයි දරුවන්ට හොඳම දේ දෙන්න ඕන. හොඳම දේ අධ්‍යාපනය. ඇල්ල ප්‍රදේශයේ කන්දගුල්ල හා මදුරුගම ගම්මානවල පවුල් 130ක් සඳහා ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනක් පැවැත්තුණා. ඒ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝල් ස්ථිර ඉඩම් ඔප්පු නොමැති වීමෙන් වසර ගණනාවක් පීඩාවට පත්ව සිටි විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම් සභාවේ නියතාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උරුදු සිපාතිය වගේ පදිච්චලා ඉන්න මිනිස්සු මේ ගම් ප්‍රදේශයේ ඉන්නවා. ඒ වුණාට ඒ සිටියට උන් කිසිම ඔප්පුවක් Tamante භූමියේ ගිලිනඳ අයිතිවත් නෙමෙයි නෑ. ජනතාවට ඔප්පු ලබා දීමට අවශ්‍ය කටයුතු කරලා තිනවා. මේ රජයේ නෙවට පිළටත් බොහොම ස්තුතියි. අද ඇත්තටම සතුටු වෙනවා ගමේ මිනිස්සුන්ගේ ජීවන උපාය ලංගුණ හොඳ ආර්ථිකයක් මේව කරගන්න පුළුවන් ගමට ඔප්පු ටික ලැබුණා නම් හැමෝටම හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් කියලා මම හිතනවා. ටින්මාලු ආනයනය අවම කළ හොත් දේශීය ටින්මාලු කර්මාන්තය නගා සිටුවේ හැකි බව ශ්‍රී ලංකා ටින්මාලු නිපදවන්නන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙරට ටින්මාලු අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. එසේ තිබියදී ටින්මාලු ආනයනය කිරීම දේශීය කර්මාන්ත බිඳවැටීමට හේතුව බවයි ශ්‍රී ලංකා ටින්මාලු නිපදවන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. තින්මාලු කර්මාන්තය ඍජුවම මේ දීවර කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙන කර්මාන්තයක්. අපි කැමති දේශීය මාළු වලින් මේ වැඩේ කරන්න. මොකද ඒක ඉතාමත් සෞඛ්‍ය සම්පන්නයි, ආරක්ෂිතයි, තත්වින් උසස්. නමුත් පිටරට මාළු ගෙන්වීමත් පිටරට තින්මාලු ගෙන්වීමත් තුළින් මේ කර්මාන්තය එහෙම් පිටින්ම අඩාල කරලා ඒක මිය දෙන්නට ඉඩ හැරලා තියෙනවා. මේ ලංකාවේ තියෙනවා කර්මාන්ත ශාලා පහක්. මේ පහෙන්ම සම්පෝෂිත ආකාරයෙන් ඉල්ලුමට සැපයන්න පුළුවන් තත්වයක් ගොඩනගන්න පුළුවන් විදේශීය ආයෝජන පවා අද මේ කර්මාන්තය තුළ තියෙනවා. දේශීය නිෂ්පාදනයක් හැටියට අපි කැමති රුපියල් 175කට වෙනකොට ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ඒ තත්ත්වෙට අපිට ගේන්න පුළුවන් මේ රජයෙන් යම් කිසි විදිහකට මේකේ අපේ නිෂ්පාදනය වැඩි කරන්න, මේ නිෂ්පාදනයක් ඇති කරන්න ඒ කටයුතු කරු. රුපියල් මිලියන 33කට අධික රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දිනකට එරෙහි නඩුවට අභියාචනා පෙත්සමක් ගොනු කිරීම සඳහා ඔවුන් කළ එල්ලීම ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය ප්‍රතික්ෂේප කළා. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රජයේ මුදල් මෙසේ අවභාවිත කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.
පිළිබඳ නඩු විභාගය ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද විභාගයට ගත්තා. එහිදී අධිකරණය දැනුම් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නඩුවට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කළා. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමයි අධිකරණයේ අද ප්‍රතික්ෂේප කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී අද විභාගයට ගත්තා. විත්තිකරුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීමටයි අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළේ. ඒ අධිකරණයේ හමුවේ ඇති කරුණු අඩුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවත පාදනීය මහතාට එරෙහිව කටයුතු කළ හැකි බවට තීන්දු කරමින් අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටියදී නීති විරෝධී ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයෙකු උපත් කර රජයට පාඩු සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා. නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මාර්තු මාස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමටයි නියෝග කෙරුණේ. ව්‍යවස්ථාදායක සභා සංකල්පය සමග යහපාලනීය ක්‍රියාත්මක වන රටක ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වීම යහපත් සංකල්පයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. බොරැල්ලේ පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව කියා සිටියේ. ව්‍යවස්ථාදායක සභාව කියන සංකල්පයේ යහපාලනයක් ක්‍රියාත්මක රටක ස්වාධීන කොමිෂන් සභාව එකට ක්‍රියාත්මක වෙන ඉතාම හොඳ සංකල්පයක්. අතිගරු ජනාධිපතිතුමා මෙරට ජනතාවට පොරොන්දු වෙච්ච පරිදිම විවිධ ක්ෂේත්‍රවල ස්වාධීන කොමිෂන් සභාව පත් කරා. එක කොමිෂන් සභාවක් තමයි මැතිවරණ කොමිෂන් සභාව. වර්තමාන ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව බාරගත්තයින් පස්සේ මගේ මාස දෙකම අතර තුල ජනතාවට පිළිගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙල මද්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කරන බව පේන්න තිබෙනවා. මේ ස්වාධීන කොමිෂන් සභාව කියන ඉතාම යහපත් සංකල්පය ඉස්සරහට මේ රටේ ක්‍රියාත්මක කරන්න නම් ඒ ස්වාධීන කොමිෂන් සභාවලට අනිවාර්යයෙන්ම කටයුතු කිරීම නිර්ණායක දෙන්නට ඕන. සනීප ආරක්ෂක පහසුකම් සඳහා වන තිරසර විසඳුම් කලාපීය සමන්ත්‍රණය කොළඹදී හෙට දක්වා පැවැත්වෙනවා. සනීපාරක්ෂක පහසුකම් සඳහා වන තිරසර විසඳුම් කලාපීය සම්මන්ත්‍රණය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රාදේශීය සනීපාරක්ෂක මධ්‍යස්ථාන සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්වයි එය සංවිධානය කරන්නේ. නවෝත්පාදන ප්‍රවේශයන් භාවිත කර දැනුම සඳහා අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීම සඳහා වූ එකමුතුවක් මෙම සම්මන්ත්‍රණයේ තේමාවයි. දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටිනවා. පුවත් කිහිපයක් ලොහුඬින් දකිමු දැන්. කෑගල්ල මාණිකාව කනිෂ්ඨ විද්‍යාලයේ සියලුම සිසුන් වෙනුවෙන් පවහන් පරිත්‍යාග කිරීමක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ඔසුන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුණා. පවහන් ලබා ගැනීම සඳහා වවුචර්පත් ප්‍රදානය සිදුණේ මාණිකාව විදුහලේ විදුහල්පති ඊ.ආර්. සේනානායක මහතා සහ තුර්කි තානාපතිවරයාගේ සහභාගීත්වයෙනි. උතුරේ යුද හමුදාව මගින් නිදහස් කළ ඉඩම් අයිතිකරුවන්ට බහර දීමේ වැඩසටහනක් පසුගියදා වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයිඑම් හනිෆා මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුණා. ඉඩම් අක්කර 7194ක් මෙවන විට අයිතිකරුවන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්ුණා. පළාත් සභා මැතිවරණ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ කලා උළෙල නව රංගහල ශාලාවේදී පසුගියදා පැවැත්ුණා. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි කලා උළෙල පැවැත්ුණේ. ප්‍රවීණ සිනමාවේදී රවීන්ද්‍ර රන්දිනිය මහතාට විශේෂ උපහාරයක් දැක්වීමද මෙහිදී සිදුණා. විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාතිනුයි උපහාර තිළිණය පිළිගැන්වුවේ. සහස් ගව්ව 2019 නමින් සංවිධාන කර තිබූ මෙම කලා උළෙල සමුද්‍රා කුමාරී ආචාර්යවරිය විසින් සංවිධාන කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk